මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, මේ ධර්මය පහුරක් වගේ. ඒක හැම වෙලාවකම ඈතර වීමට පාවිච්චි කරන්න ඕන. එතකොට මේ ධර්මාර්ථයේ යට යනකොට ධර්ම එක එක ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය කේන්දරවල අඩුපාඩු වහගන්න පාවිච්චි කරනවා. සමහර අය තමන්ගේ වස් දොස් දුරු කරගන්න ධර්මයේ පාවිච්චි කරනවා. ඒ වගේ විවිධ අර්ථ වෙනුවෙන් ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක එකනගේ විශ්වාසයට එහෙම කරන්නේ. එතකොට මේ විශ්වාසවන්තකම ඇතුළේ හැම වෙලාවම අර භක්තිවාදකමක් තමයි එන්නේ. භක්තියක් එනවා ඇතුළේ. එතකොට භක්තිය කියන එක ඊටාම බයත් එක්ක මිශ්‍ර වෙච්ච එකක්. භක්තිය දැන් දෙවියන්ට අප තියෙන දේව භක්තියක්නේ. ඔය භක්තිය කියන වචනේ හැම වෙලාවකම බීතිය කියන එකත් එක්ක මිශ්‍ර වෙලා පවතිනවා. දැන් දෙවියොන්ට පුද පූජා තියන්නේ මිනිස්සු බයකුත් එක්ක. ඒක ඇතුළේ තියෙනවා භක්තිවාදකමක්. එතකොට අර මේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ පවා භක්තිවාදී අර්ථයෙන් පාවිච්චි කරන්න යන්නේ එයාගේ අඩු පහඩු අහගන්න ධර්මයේ පාවිච්චි කරන නිසා. දැන් පැවිද්දෙක් ඉන්න පුළුවන්. එයාගේ අර තියෙන දොස් ටික වහගන්න ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන්. ගිහියෙක් ඉන්න පුළුවන්. එයාට හිතන්නකො මොනව හරි කේන්දරවල තියෙන අවුලක් හරි නැකත්වල හරි ඒ රාෂ්ට්‍රක හරි මොනවා හරි මේ සංස්කෘතික මිනිස්සු හදාගත් එක එක හැඩතල තියෙනෝනේ. ඒ හැඩතලවල අඩුපහඩු වහගන්න ධර්මයේ පාවිච්චි කරනකොට අර බුද්ධ ශාසනය ඇසුරු කරගෙන ඉන්නේ භක්තියක් ඇතුලේ. ඒකත් ගෞරවණීයයි තමයි. ඒක ඇතුලෙත් ගෞරවයක් එහෙම තියෙනවා. මේ ගෞරවාර්ථ එහෙම කඩා වැටෙලා නැහැ. හරීම ගෞරවණීය බවකින් තමයි මේ භක්තිවාදකම ඉන්නේ. හැබැයි ඒක ඇතුලේ බීතියක් තියෙනවා, බයක් තියෙනවා. ඒතර අර ඒකේ කවදාවත් මේ මාර්ගඵල ලබන්නවත් ඕවාන් වෙන්නවත් මොකක්වත් බෑ. භක්තිවාදය හැම වෙලාවකම එයාව අවබෝධයේ පැත්තට නෙමෙයි එකතු කරන්නේ. එයාව ආවරණය කරනවා. අවබෝධයට නිරාවරණය කරන්නේ නැහැ. ඒතර භක්තිය වෙනුවට ශ්‍රද්ධාව ඉදිරිපත් වුණොත් අන්න ඒක තමයි ශ්‍රද්ධාවේ වෙනස. දැන් මේ වෙසක් කාලේ තේම තියෙනවානේ භක්ති ගීත කියලා කියන්නේ එහෙම ඒවා නැහැ. සද්ධා ගීත තමයි තියෙන්න පුළුවන්. වෙසක් කාලේ පොසොන් කාලේ ලංකාවේ පන්සල්වල භක්ති ගීත ප්‍රදර්ශන සම්දර්ශන තියෙනවනේ. ඒවා බුද්ධ ශාසනේ තියෙන්න බෑ. ඇයි? භක්තිවාදය බීතියත් එක්ක සම්බන්ධයි. ශ්‍රද්ධාව නිවහල්කමත් එක්ක සම්බන්ධයි. ඒතර භක්තිය හැම වෙලාවෙම ඉන්නේ බය කියන එකත් එක්ක සම්මිශ්‍රණේ වී තමයි භක්තිවාදීකම ඉන්නේ. ඒකයි ලෝකේ සියලු ආගම් එක පැත්තකට දැම්මත් බුද්ධ ශාසනේ වෙනස් වෙන්නේ. බුද්ධ ශාසනේ භක්තිවාදීකමක් නැහැ. භක්තිවාදීකම බිය කුළු ගන්වනවා. ඒ බීතිය හැම වෙලාවෙම තණ්හාව මිශ්‍ර වෙලා තිනවා. ඒ කියන්නේ තණ්හාව ජායති බයං කියලා කියන්නේ තණ්හාවත් එක්ක එයාට එයාගේ අත්පත් කර ගැනීම පිළිබඳ සහ එයාගේ ඇතුළාන්තයේ තුල එයා ග්‍රහණී කරගත් දේවල් සම්බන්ධයට තණ්හාවක් පවතිනවා. ඒ තණ්හාවත් එක්ක තමයි භක්තිය එන්නේ. දෙවියන්ට පුද පූජා පවත්වන්නේ තමන්ට තමන් අපේක්ෂා කරපු තත්වයන් සමෘද්ධිමත් කර ගත්තාහු ගන්න හිතාගෙන. සමහර ගත්තේ වනිසත් මිනිසු බාරහාරෝපු කරන්න යන්නේ. එතකොට දරුවෝ ලැබිච්ච අය දරුවෝ ලැබෙන්න බාර වුණාම දරුවා ලැබුණාම බාර ඔප්පු කරන්න යනවා ඔය එක එක දේවල් වලට. එක එක ලංකාවේ තියෙනවනේ නම ගියපු දේවල් ඒවට යනවා. ඒ යන්නේ භක්තිවාදයත් එක්ක. ඒ භක්තිය එක්ක ඒ භක්තියත් එක්ක යන්නේ බිය පදනම් කරගෙන. දරුවා ලැබුණාම පුද පූජා පවත්තන්නේ එක්ක මට කරදරයක් වෙයි එක්ක දරුවාට කරදරයක් වෙයි කියලා බයක් තියෙනවා. ඒ බිය එන්නේ තණ්හාවත් එක්ක. ඒ තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බයං කියලා කියනවනේ. තණ්හාව මොකද්ද? තණ්හාව දරුවා කෙරෙහි අම්මාට තණ්හාවක් පවතිනවා. දරුවා නැති වෙවි කියලා එයාට තණ්හාවක් තියෙනවා දරුවා ගැන. මට කරදරයක් වෙයි කියලා තමන්ගේ රූපය ගැන තමන්ගේ අභ්‍යන්තරය ගැන තණ්හාවක් තියෙනවා. ඔන්න ඔය විදිහේ අරුබුදේක තමයි භක්තිවාදී ශ්‍රාවකයා ඉන්නේ.
නමුත් බුද්ධ ශාසනයේ භක්තිවාදී ශ්‍රාවකයන්ට අභියෝග කරනවා. ඒ කාලේ තිබුණ භක්තිවාදයේ බ්‍රාහ්මණවාදයත් එක්ක එකතු වෙලා තිබේ. බමුණෝන්ගේ කියවීම තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේ හරියට බමුණවාදයේ බැහැර කළා. ඒ නිසා බමුණෝ හරියට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය හැම වෙලාවකම සද්ධාව කුළු ගන්නවා. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්තට මෙයාගේ සද්ධානුසාරීකම ඉනකොට ඒ සද්ධාව කවදාවත් භීතියත් එක්ක මිශ්‍ර නැහැ. බය කියන එකත් එක්ක මිශ්‍ර නැහැ. ඒතර අපිට බුදුරජාණන් වහන්සේව දැක්කම බයක් උපදින්නේ නැහැ. අපිට භාග්‍යවතුන් වහන්සේ දකින්නකොට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කතාව ඇහෙනකොට අපිට භීතියක් උපදින්නේ නැහැ. දැන් ගෙදර අපි ඉන්න තැන දෙවියෝ ඉන්නකොට අපිට මේ භක්තිවාදී ඉන්නේ බයත් එක්ක. හැබැයි බුද්ධ පිළිමේ තිබ්බ කියලා අපිට භීතියක් තැතිගැන්මක් උපදින්නේ නැහැ. මේයි ඒක බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාව සම්පූර්ණයෙන් කේන්ද්‍රගත වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ඒතකොට මේ ශ්‍රද්ධාව කියන එක හැම වෙලාවකම යථාභූත ඥානීයට කේන්ද්‍රගත වෙනවා. යථාභූත ඥානීයට තමයි හැම වෙලාවකම කේන්ද්‍රගත වෙන්නේ. ශ්‍රද්ධාව නැතුව යථාභූත ඥානීය කියලා එකක් උපදින්නේ නැහැ. එතකොට අර යථාර්ථවාදීව අපි කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ අපට වදාළේ කුමක්ද? අපිට අපේ ඇතුළාන්තයේ විශ්ලේෂණය කොට විමසා විග්‍රහ කොට බලන හැටියටයි. එතකොට එළියේ පුද පූජාවලින්වත් වතපිළිවෙතින්වත් අපේ අභ්‍යන්තර අවබෝධයට අදාළ කෘත්‍යයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. අවබෝධයට අදාළ ඇතුළාන්තයට මොකක්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. එතන අවබෝධයට අදාළ ඇතුළාන්තයට ලැබෙන අනුබලයේ සද්ධාව කේන්ද්‍රගතයි. සද්ධාවෙන් උපදින යථාභූත ඥානෙ මොනවා ගැන යථාභූත ඥානයක්ද? තමන්ගේම අභ්‍යන්තරය ගැන, තමන්ගේම ඇතුළාන්තය ගැන යථාර්ථවාදී දැක්මක් එනවා. මොකද ඇතුළාන්තයේ ව්‍යාකූලත්වයක් මිසක් බාහිර ව්‍යාකූලත්වයක් බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නැහැ. මොකද්ද? ඇතුළාන්තයේ ව්‍යාකූලත්වයක් මිසක් බාහිර ව්‍යාකූලත්වයක් බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නැහැ. අපිට රුචි අරුචිකම් ඇති වෙනකොට ඒවට එළිය ලෝකයක් බලපානවා වගේ අපිට හිතෙන්න පුළුවන්. එහෙම අපිට හිතෙන එක නේක. ඒක එහෙම නෙමෙයි ඇත්තටම. එහෙම නෙමෙයි කියලා හොඳටම තේරෙන්නේ අර සද්ධාවත් එක්ක යථාභූත ඥානීයට එකතු වෙනකොට. දැන් සද්ධාව ඇති වෙන්න උපදිනවා බීතියක් නෙමෙයි ඇති වෙන්නේ. සද්ධාවත් එක්ක උපදින්නේ ප්‍රමුදිත බව. අර භක්තියත් එක්ක බය උපදුනාට සද්ධාවත් එක්ක උපදින්නේ ඒ කියන්නේ සද්ධාවෙන් ප්‍රමුදිත බවක් උපදින්නේ. ප්‍රමුදිත බවක් කියන්නේ තනම් ප්‍රීතිමත්කමක්. දැන් පිළිමේ දැක්කහම අපිට අපේ හිතේ තිබ්බත් කෙලෙස් ඕලාරිකමට මේවට සංසිඳිලා ගිහින් යම් කිසි ආකාරයක සංසුන්කමක් එනවා. ඒක බයත් එක්ක නෙමෙයි එන්නේ. ඒ ප්‍රමුදිත භාවය කියන්නේ ඒ ප්‍රමුදිත භාවයත් එක්ක අපිට දර බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අපි ටිකක් හිතන්න ගන්නකොට, බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි කතා කරන්න ගන්නකොට, බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට වැඩ කරන්න ගන්නකොට, ඒ කතා කරනකොට, වැඩ කරනකොට, හිතනකොට අපිට ආරි ප්‍රීතියකුත් උපදිනවා. මම මේ ලෝකයට වඩා වෙනස් විදිහට හිතනවා නේද? ලෝකේ අත්පත් කරගන්න ලෝකේ දුවන වේගය දැන් මට අඩු වෙලා නේද? ලෝකයා වේගෙන් අරමුණු පැත්තට හඹාගෙන යද්දී දැන් මට හඹාගෙන යන්නේ අඩු වෙලා නේද? හඹාගෙන ගියාට අත්පත් කරගන්න ලෝකයක් බැරි බව මට ටික ටික දැනින්න ආරන් නේද කියලා යාට අර මේ ඇතුලේ ප්‍රීතිය හට ගන්නවා. ඒ ප්‍රීතියත් එක්ක තමයි පින්වත්නි පස්සද්ධී කියන එක හටගන්නේ. පස්සද්ධී කියන්නේ ඒ ප්‍රීතිය උපදිනකොට ඒ ප්‍රීතියට අනුවම රූපේ හට ගන්නවා. පෙරපසු නොවි මේ ස්විච් එක දානකොට ලයිට් එක ආලෝකයේ පැතිරෙනකොට අඳුරත් නැසිලා මෙයනවා. පෙරපසු නොවි වෙනවා වැඩක්. ආලෝකයේ පැතිර යාම සහ අන්ධකාරයේ නැසී යාම එක කොහොමද උනේ කියලා විතර්ක කරන්න බෑ. කාටවත් මේ වාද කරන්න බෑ. අන්ධකාරයේ නැසුණා පළවෙනියෙන් ආලෝකයේ පැතිරුණා පළවෙනියෙන් කියලා කාටවත් කියන්න බෑ. පෙරපසු නොවි සිද්ධ වෙනවා දෙයක්. අර සිත තුළ ප්‍රීතිය උපදිනකොට පෙරපසු නොවි ඒකට අනුරූපයත් හට ගන්නවා. ඒක අර යථාභූත ඥානින් තමයි බලන්න තියෙන්නේ. නැතුව සිතට අනුරූපය හටගන්නේ කොහොමද කියලා ඉන්ද්‍රිය සීමාව ඇතුලේ පරිවේශනාගාරයක කොහොමත් හොයන්න බෑ. ඉන්ද්‍රිය සීමාව ඇතුලේ පරිේශනාගාරයක මිසිතට අනුරූපේ හට ගන්නවලු කොහොමද හට ගන්න කියලා කියන්න බෑ. මොකද සිතේ ධාරිතාවේ පරිේශනාගාරයක මැෂින් එකකට ග්‍රහණය කරගන්න බෑනේ. සිතේ ප්‍රවාහය, සිත බිඳෙන හැඩය, ඒවා ගැන පරිේශනාගාරයක තියෙන තාක්ෂණික උපකරණවලට, තාක්ෂණික මෙවලම්වලට ග්‍රහණය කරගන්න බෑ. හැබැයි දැම් සිත හැසිරෙන විදිය සම්බන්ධ විවිධ ඉඟි පල කරගන්න ලෝකයේ උපකරණ හදා ගනිමින් යනවා.
ඒවා අතිශය සාර්ථක නෑ. මොකද අර යථාභූත ඥානය තුලින් තමයි ඒක හරියටම ග්‍රහණය කරන්න තියෙන්නේ. ඒක මේ මැෂින් එකකින් ඒක ග්‍රහණය කරන්න බෑ. එතකොට දැන් අර දැන් සිත තුළ ප්‍රීතිය හට ගන්නකොට ඒ ප්‍රීතියත් එක්ක පාමොජ්ජේකුත් හට ගන්න, ප්‍රීතියත් එක්ක කාය පස්සද්ධියකුත් හට ගන්න ගන්නවා. ඒ ඇයි සිත තුළ ප්‍රීතිය හට ගන්නකොට සිතට අනුරූපේ බිඳෙනවනේ. එතකොට ඒ ප්‍රවාහය යථාභූත ඥානය ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවා මිසක් ඒක ලෝකයට තහවුරු කරලා පෙන්වන්න බෑ. ඔයගොල්ලෝ අපින් ඇහුවොත් එහෙම කෝ එක පෙන්වන්න බැරිද කියලා අපිට ඒක පෙන්ව ගන්න බෑ. හැබැයි ඒක තමන් තුළම අත්දකින්න විදිහ ගැන අපිට කියලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලා. එතකොට මේ ප්‍රමුදිත භාවයත් එක්ක උපදින මේ ප්‍රීතියත් එක්ක උපදින කායපස්සද්ධිය නිසා ඒක ඇඟට ඇඟ තුලත් මේ ප්‍රීතියට අනුව මේ කාය වෙනස් වෙන විදිය වැටහෙන්න ගන්නවා. ඒ වෙනකොට යාට ටිකක් භාවනාවෙන් අනුබලයක් ලැබිලා තියෙන්න ඕන. සද්ධාවට ඉලක්ක වෙන විදිහට බුද්ධානුස්සතිය ධම්ම ඔය වගේ භාවනා ක්‍රමත් තියෙන්න ඕන. එතකොට මේ භාවනා ක්‍රම ටිකක් එනකොට ඔන්න ඔය ප්‍රමුදිත භාවයත් එක්ක කායපස්සද්ධියකුත් ඇති වෙන ඔන්න එතකොට තමයි හිත සමාහිත වෙන්නේ. එකපාරෝක වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ මේ මොන භාවනාවක් කළත් බුද්ධානුස්සතියම වඩන්න නැතුව භාවනා කරන්න එපා කියලා ධර්මී කියන්නේ. ඕන භාවනාවක් කරන්න කලින් යා කාලාන්තරයක් සතර කමටහන් වඩන්න ඕනේ. බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභයයි මරණ සතියයි හැමදාම වඩන්න ඕන කියලා කියන්නේ. ඇයි? එතකොට අර මේ ඊට පස්සේ සමාධි කුසලතාවේදී අපි ඍජු භාවනා ක්‍රමවේදවලට එනවා. අර මේ ධර්ම බුදුරජාන් වහන්සේව කේන්ද්‍රගත කරගෙන සද්ධා ඉන්ද්‍රියත් එක්ක තමා තුළ උපදිනවා මේ කාය පස්සද්ධියක් ප්‍රීතියක්. ඒවත් එක්ක තමයි සමාධිය උපදින්නේ. දැන් බලන්න සද්ධාව නිසා උපදිනවා ප්‍රමුදිත බව. බුදුහාමුදුරුවෝ ඉස්සරහ පිළිමේ ඉස්සරහට යනකොට මේ ප්‍රමුදිත භාවය එනවා. ඔයගොල්ලෝ මොන තරම් රාගයෙන් පැටකෑවත් පිළිමේ ඉස්සරහට යනකොට රාගසිත නිරුද්ධ වෙලා යනවා. මොන තරම් ද්වේෂයෙන් හිටියත් බුදුරජාණන් වහන්සේ දිහා බලන් ඉන්නකොට ද්වේෂය එන්නේ නැහැ ඇතුලේ. හිතන්නකෝ ගෙදර ලොකු ව්‍යාකූල අර්බුදයක් කියලා වවුන වුන අතර පිළිමේ ළඟට ගිය ගමන් ඒ ව්‍යාපාදේ සංසිඳිලා යනවා. දෝමනසේ සංසිඳිල යනවා. ඒ කියන්නේ අර සද්ධාව තියෙන ප්‍රමාණයට සමහර සද්ධාව නැති කෙනා පිළිමෙටත් අභියෝග කරන්න පුළුවන්. පිළිමෙට උනත් අභියෝග කරන්න පුළුවන්. දැන් අපි දැක්ක පහු ගාලේ අර ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ එක මිනිස්සෙක් පිළිමි පොලේ ගහලා දානවා. එතකොට ඒක ඉස්සරහා කඳුළු සලන මට්ටම આવුත් එතනත් අපිට ධර්මයක් නැහැ. දැන් මම දැක්ක Facebook එකේ මේ එක වෙලාවක පිළිමි පොලේ ගහනවා. එතකොට ඒ අපි දකින්න ඕනේ මොකද්ද? ඒ පිළිමි පොළ ගන්නකොට අපි ඒකට විරුද්ධව නඩු කියන තැනකට නෙමෙයි පෙළඹෙන්න ඕනේ. අපි දැක්ක එක නීත්‍යානුකූල සීමාව ඇතුළත විවිධ කටයුතු කරනවා. ඒක හොඳයි ඒක. කමන්නේ නැහැ. මොකද මිනිසුන්ගේ හදවත් තුවාල වෙනවනේ ඒකෙන්. හැමෝටම දියුණු ධර්මයක් නැහනේ. තවත් කෙනෙක්ගේ හෘද සාක්ෂිය තුවාල වෙන්න පුළුවන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ කොතනද? ඒ වගේ සංසිද්ධියක් දකින්නකොට පවා අපි දකින්න ඕන. එයා තුළ ඒබඳු කායික චර්යාවක් මතුවුණේ ඇතුළේ හැටගත්ත දෝමනස්සයක් නිසා නේද? ඒ ඇතුලේ හටගත්ත දෝමනස්සයත් එක්ක ඒ දෝමනස්සයට ප්‍රතිචාර දක්වන්න ගිහින් නේද යා තුල කර්ම රැස් වෙන මට්ටමේදී ওই පිළිමි පොළවේ ගහලා දැම්මේ. එතකොට එයා තුල ඒබඳු චර්යාවක් මතුවෙන්න බලපෑපේ යාගේ මානසික ගතිය නේද? ඒ මානසික ගතිය ඒක අත්දකින්නකොට ඒ දර්ශනීය මන් දකින්නකොට මා තුල වෙන්නේ මොකද්ද? මා තුල දෘෂ්ටි මාත්‍රයක් පදනම් කරගෙන පෙනෙන දේ පිළිබඳව දැන ගැනීමක් ඇති වෙනවා. මගේ ඇතුලේ වෙන දේ පෙනෙන දේ සම්බන්ධ දැන ගැනීමක් ඇති වෙනවා. ඒ දැනගන්නේ අරමුණුත් එක්ක. ඒ පොළවේ ගහපු සංසිද්ධිය වෙලා ඉවරයි. ඒක වීඩියෝ පටයක් විදියට Facebook වල සමාජ මාධ්‍යයේ තිබ්බට දැන් ඒ කතාව වෙලා ඉවරයිනේ. එතකොට පෙනෙන දේ සම්බන්ධ දැන ගැනීමක් මාතුල. එතකොට මම දැනගත්තේ කොහොමද? මාතුල නාම සංස්කාර ටිකක් හටගත්තා. මම දැන ගැනීමක් ඇති වුණා මාතුල. ඔය පොළවේ ගහපු පිළිමය දේව පිළිමයක්. භාගතුන් හස්සේගේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් කියලා ඒ පෙනෙන දේ මම දැනගත්තා. එතකොට ඒ පිළිමේ පොළවේ ගහපු එක ළමෙක් දැක්කනම් TV එකෙන් පොඩි ළමෙක් දැක්කනම් එයාට පින්වත්නි මේ පෙනෙන දේ සම්බන්ධ එයා තුල මේ විස්තර මනසෙ නැහැ. එතකොට එයා තුල මාතුල ඇතිවෙච්ච කනස්සල්ල ඉන්නේ නැහැ. පොඩි ළමයෙකුට ඔය වීඩියෝ පටේම මේ ලං කරලා පෙන්නුවොත් ඒ ළමයාට පෙනෙන දේ දැනගන්න කමක් නැහෙනි. පෙනෙන දේ සම්බන්ධ දැනගන්න කමක් නැහැ. එතකොට ළමයෙකුට මේ අරමුණ මොනවා හරි අරමුණක් පෙනෙయ్యාට පේනවනේ. සමහර බලානත් ඉන්නවනේ ඒක දිහා. මොනවා හරි පොඩි ළමයෙකුට පෙනෙන දේ සම්බන්ධ විස්තර මනසෙ නැහෙනි.
එතට විස්තර මනසේ නැති නිසා ඒ ළමයට ඒකින් මට තුල් මාතුල ඇතිවෙච්ච දෝමනස්සේ ආවෙ නැහැ. පෙනෙන කම තිබුණා. එතකොට මේ මනසේ මාතුල මං මගේ ඇතුලේ හටගත්තා වගේ දෝමනස්සයක් ඒ ළමයා තුල හටගත්තේ නැහැ. හැබැයි මාතුල දෝමනස්සයක් හටගත්තා. එතකොට මාතුල දෝමනස්සයක් හටගන්නකොට ඒ දෝමනස්ස සිත ඇති වෙන නැති වෙන විදිය බලන තැනකට මම සංයමයක් තියෙන්න ඕන. මගේ ඇතුලේ මොකක් ඒ අර ඒක තමයි ධර්මයේ පෙන්වන්නේ මහණිනී හැම වෙලාවකම ඇතුළාන්තය බලන්න කියලා. ඔගොලු ඉන්න තැන හිටපු තැන කොහොම හරි කමන්නේ හැම වෙලාවකම තමන්ගේ මනසයි දකින්න ඕනේ. එතකොට අපිට ඒකට විරුද්ධව මේ මානව හිමිකම් උල්ලංඝනය වුණා. ඊට පස්සේ මේ සම්පූර්ණයෙන් දැන් ඔය අලුතෙන් පනතකුත් ගෙනල්ලා තියෙනවනේ නේද මිනිසුන්ගේ අර ආගමික මතවාදයකට ඒක තමන්ගේ මානව අයිතිවාසිකමක් විදිහට සුරක්ෂිත වෙන්න ඕනේ. ඒකට විරුද්ධව යම් කෙනෙකුට නඩු දාන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයට නඩු කියන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ හිතේ නඩු කියන්න එනවනම් බුද්ධ ශාසනයේ නාමයෙන් හරි අලුතින් බෞද්ධකම කියව ගන්න ඕන. පැවිද්දෙකුට හරි කමන්නේ. අපිට පේනව නේද ටීවී එකේ කොයි වෙලාවෙත් මොකාකාරී එකකට මේ ගිහින් මේ ස්වාමීන් වහන්සේලා අර කැමරාව ඉස්සරහා කතා කරන ගතියක් අපිට පේන්නේ. මයික් එකක් ඇල්ලුවාම මේ මොනවා හරි එකකට මේ ගිහින් මේ කතා කරනවා. එතකොට මේ විවිධ ආරක්ෂක ආයතන තියෙනවා. ඒවා වෙනුවෙන් ඒගොල්ලෝ සාක්ෂි ඉදිරිපත් කරලා එළියට අවිල කතා කරනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් වුණා කියලා. ඒතකොට එච්චර කතා කරන්නේ නැති මට්ටමට අපි තුල යම් දමනයක් තියෙන්න ඕන. කතා කරන එක ඇතුලේ මිනිසුන්ගේ හදවත් සුවපත් වෙන්න බලපාන්න පුළුවන්. ඉතින් ලෝකයේ සුවපත් වුණාට වැඩක් නැහැ නේ මම සුවපත් වෙලා නැත්තම්. ඒකනේ බුද්ධ ශාසනයේ පළවෙනිින් තමන්ට මෛත්‍රිය කරන්න කියන්නේ. කාටවත් ලෝකේ මෛත්‍රී කරන්නේ නැහැ නේ මම සුවපත් වීමේ අර්ථය ගන්න නැතුව. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක්, ඔය කතාවෙන්නේ පටන් ගන්නෙ. ලෝකේ සුවපත් වේවා, දුක් නැත්තෝ වෙත්වා කියලා පටන් ගන්නෑ. ඇයි මම සුවපත් නොවීම කියන්නේ ලෝකේ සුවපත් කරන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. එතකොට දැන් අර වගේ වීඩියෝ පටයක් දකිනකොට දැන් ඒක මේ පහුගිය කාලේ මේ ලංකාවේ මිනිසුන්ව ඉතා සංවේගයට පත් කරපු සිද්ධියක්. අවුරුදු 22ක 23ක තරුණෙක් බුදු පිළිමේ පොළවේ ගහපු සිද්ධිය. එයා බුදු පිළිම විතරක් නෙමෙයි ගෙදර තිබ්බ දේව පිළිම ඔක්කොම පොළවේ ගහලා දැම්මා. එතකොට ඒකෙදී අපට ඉතුරු පිළිම ගැන කෙසේ වෙතත් බුදු පිළිමේ ගැන අපට සංවේගයක් ඇති වුණානේ. ඒක ඇතුලේ තියෙනවා නිකන් බුදුහාරෝ අපේ කෙනෙක් වගේ අදහසක් තියෙනවනේ. එතකොට දැන් ඒ ඇත්තටම ඒ වීඩියෝ පටයේ දකින්නකොට පෙනෙන දේ දැනගන්න කමක් නේ අපි තුල ඇති වෙන්නේ. එතකොට පෙනෙන දේ දැනගන්න කමට පාදක වෙන්නේ මොකද්ද? විස්තර මනස තියෙන නිසා. පොඩි ළමයෙකුට මේ වීඩියෝ පටේ පෙන්වුවාම ඒ ළමයාත් පේන මට්ටමේදී යා දැනගන්නවා. මනසේ විස්තර නැහෙනි. ඒ නිසා දෝමනස්සය කටගන්න. එහෙනම් මතක තියාගන්න දෝමනස්සය හැම වෙලාවකම අතීත සංස්කාර ඇසුරු කරනවා. ඇයි මනසේ විස්තරය ඇතුලේ තියෙන ඒවානේ. එතකොට මේ ඒ නිසා තමයි බුද්ධ ශාසනය හැම වෙලාවකම කියන්නේ අතීතයේ අනුසිත පවත්වන්න එපා. අතීතයේ අනුසිත පවත්වන්න එපා. එතකොට දැන් පෙනෙන දේ දැනගන්නා කම කියලා කියන්නේ දැන් අර ඒ වගේ දර්ශනයක් දකිනකොට අපි දකින්න ඕනේ බාහිර තත්ත්වයක් දකින්න ඕන, අභ්‍යන්තර තත්ත්වයක් දකින්න ඕන. එතකොට බාහිර තත්ත්වේ කොහොමද දකින්න ඕන? පිළිමේ පොළේ ගහපු තරුණියෙක් ඉන්නව නේද? තවමත් නිදැල්ලේ ඉන්නව නේද? යවෙනු නීති ක්‍රියාත්මකුන්නේ නේද කියලා නෙමෙයි දකින්න ඕන. එබඳු චර්යාවක් එයා තුළ මතුවෙන්න බලපෑවේ එයා තුළ මානසික වශයෙන් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය නේද කියලා බලන්න ඕන. එයා තුළ පටිග චිත්තයේ නේද ඒ විදිහට ව්‍යාකූලත්වයට වැටුනේ. එතකොට පටිග චිත්තයේ පදනම් කරගෙන එයා ප්‍රතිචාර දක්වනකොට නේද එයා අර මැටි පිළිමි පොළවේ ගැහුවේ කියලා අපි දකින්න ඕනේ. එහෙම දකිනකොට එයා අපිට ඇති වෙන්නේ එයා තුළ නාම සංස්කාර ටිකක් හට ගන්නවා. ඒකට අනුව එයා තුළ හිතන කමක්, කියන කමක්, කරන කමක් ඇති වෙලා. අන්න හිතන, කියන, කරන කම විඥාන කෘත්‍ය. එතකොට නාම රූප කෘත්‍ය නිසා විඥාන කෘත්‍ය. නාම රූප කෘත්‍ය මොකද්ද? එයා තුළ ඇති වෙච්ච නාම සංස්කාර ටිකක් තියෙනවා ඇතුලේ. ඒකට අනුව එයා ඒකට ඒ නාම සංස්කාර ටිකට අනුව හිතපු විදිය, වැඩ කරපු විදිය, කතා කරපු විදිය තමයි ওই වීඩියෝ පටේ වෙන්න තියෙන්නේ. එතකොට අපිට ඒක පොළවේ ගහන එක ඇතුළේ විඥාන පත්‍ය නාම රූපං කිය මේ නාම රූප පත්‍ය විඥාන කියලා අර මහානිදාන සූත්‍රයේ අනිත් පැත්තට කියපු එක ඔළුවට එන්න ඕන. එතකොට ව්‍යාකූලත්වයට හේතුවක් නෙමෙයි පේන්නේ, පටිච්ච සමුප්පාද අවබෝධයට ප්‍රාමාණික අරමුණක් අහුවෙන්නේ. ඒ තරුණයා පොළ පිළිමේ පොළ ගහපු එක මං කියන එක හොඳ එකක් කියලා නම් නෙමෙයි, ඒක නොවිය යුතු දෙයක්. මේ අහිංසක උපාසකම්මලගේ මහදවත් තුවාල වෙන්න එක බලපානවා, අහිංසක අම්මලගේ හැට කඳුලක් උනනවා. ඒක වෙන්න ඕනේ මේ මහා පොළොවේ. ඉතින් එහෙම වෙලානේ දැන්. එහෙම වෙලා දැන් මටත් උක පින්නවා. ඒක මට ඔයගොල්ලෝ දකින්නත් නැතුව ඇති. ඒක බලන්න උත්සාහ කරන්නත් ඕනේ.
ඊට පස්සේ ඒ තරුණයා මං හිතන්නේ මේ මේ නීත්‍යානුකූල සීමාව ඇතුළේ එයාට මොනවද කරන්න ඕන කියලා මේ පහු දැම්මේ සති දෙකක් ඇති. ඒකට අදාළ වැඩපිළිවෙලකුත් සිද්ධ වුණා. එතකොට දැන් ඒක කමක් නැහැ ඒක. එහෙම වුණත් කමක් නැහැ. නමුත් අපි කොහොමද දකින්න ඕන? අපි දකින්න ඕන ඒ පුද්ගලයා තුළ මානසිකව ඇතේ මානසික වශයෙන් ඇතිවෙච්ච පටිග නිමිත්ත, අභ්‍යන්තරය තුළ ඇතිවෙච්ච වදක චිත්තය. එතකොට වදක චිත්තය කියන්නේ යා සසරින් ඒ වදක චිත්තය කියන්නේ යා ඉපදිනකොට තිබ්බ එකම නිමෙයිනේ. එයාට මෙහි ඇසුරු කරපු සමාජය අනුව, එයා ඇසුරු කරපු පාරිසරික සාධක අනුව, එයා තුළ ඒ අවිද්‍යා සහගතව එයා තුළ ඇතිවෙච්ච තත්ත්වයට එයා හිතන විදිය, වැඩ කරන විදිය, කතා කරන එක නේද ඔය ටීවී එකේ පේන්නේ, වීඩියෝ එකේ පේන්නේ. එතකොට මේක ඇතුලේ පේන්නේ මේ නාම රූප පත්‍ය විඥානං. නාම රූප පත්‍ය විඥානං කියන මේ භාග්‍යතුන් හස්සේ වදාළ පටිච්ච සමුප්පාද රිද්මේ නේද මම මේ ටීවී එකෙන් දකින්නේ කියලා දකින්න ඕනේ. එතකොට නඩු කියන්නේ නඩු නිමිත්ත අහුවෙන්නේ නැහැ. නඩු කියන්න හේතුව අහුවේ නෑ සංසුම්. ඊට පස්සේ දැන් අපිට ඕක දකිනකොට පෙනෙනදී අපි දැනගන්න ඕනේ. දැනගන්නේ කොහෙන්ද? සිතින්නේ දැනගන්නේ. එතකොට පෙනෙනදී දැනගන්නකොට දැන් අරමුණු ටික තමයි අහුවෙන්නේ. ඇසට රූප අරමුණ, කනට ශබ්ද අරමුණ තමයි අහුවෙන්නේ. එතකොට පෙනෙනදී ඇහෙනදී තියෙනවා. ඒක දැනගන්නවා මම. මම දැනගන්නවා. ඒක මට සාපේක්ෂව දැනගන්න. ඒකනේ මට දෙය අර සමහර පිළිම පොළවේ ගහනකොට ඇති වෙන්නේ නැති කනස්සල්ලක් ඇතැම් පිළිම වලට ඇති වෙන්නේ. සමහර මට ඒ පිළිම පොළවේ ගහනකොට ඇති වෙච්ච අදහස එයාට ඒ වෙලාවෙ නෙමෙයි ඊට ඉස්සෙල්ලා පිළිම පොළවේ ගහනකොට අදහස් වෙන්න පුළුවන්. ඇයි එහෙනම් මතක තියාගන්න පින්වත් නී පෙනෙන දේ දැනගන්නේ අපිට ඕන විදියට. අපි දැනගන්න විදියට තමයි අපි අතුලාන්තේ රත් වෙන්න ගන්නේ. නැතු අර සම්පූර්ණ සංසිද්ධියක් සිද්ධ වීමම මගේ අභ්‍යන්තරේ රත් කරන්නේ නැහැ. ඒතර පෙනෙනදී දැනගන්නා කමක් තියෙනවා. දැන් පොඩි ළමයෙකුට පෙනෙනදී දැනගන්න කමක් නැද්ද? පෙනෙනදී දැනගන්න කමක් තියෙනවා. එයාට පින්වත්නි විස්තර වශයෙන් මනසෙ මොකක්වත් නැහැ. පේනවා, මොනවා හරි පේනවා. එහේ හේතුඵල ධමින් සකස් වෙලා තියෙන නිසා පොඩි ළමයෙකුට පේනවා මොනවා හරි. නමුත් එයා අර මනස තුල විස්තරාත්මකව මනසේ අරමුණු නැති නිසා එයාට මගේ මට්ටමට ඇතුළ රත් වෙන්නේ නැහැ. රත් වෙන්නෙම නැස මට එක දිහා බලන් hina වෙන්නත් පුළුවන් පොඩි ළමයි. අඬ අඬ හිටපු එක අඬන එක නවත්තලා මේක දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. එතකොටත් එයා තුල දැනගැනීමක් ඇති වෙනවා. හැබැයි ඒ දැනගන්ට මට මම දැනගත්ත සීමාවට අදාළ විස්තරාත්මකව මනසියාට විස්තර නැහැ. එතකොට මගේ විස්තර කොහෙන්ද තියෙන්නේ? මම මේ අතීතයෙන් ගත්ත විස්තර ටිකක් මට තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා අම්මා හුරු කරපු මේ තමයි පුතේ බුදුරජාණන් වහන්සේ මේ පිළිමයට අපි මෙහෙම ගරු කරන්න ඕන, මෙහෙම වඳින්න ඕන, මෙහෙම හැසිරෙන්න ඕන කියලා අපේ අම්මා මගේ ඔළුවට දාපු ටිකක් තියෙනවා. ඒ දාපු ටික මනසේ විස්තර තියෙනවා රැඳිලා. එතකොට මේ විස්තර වලට අනුව තමයි මම මේ දෘෂ්ටිය දකින්නකම ඇතුලේ කියවීමක් තියෙන්නේ. ඒ කියවීමට අදාළ මාතුල අභ්‍යන්තරික රත් වීම පොඩි ළමයෙක් තුල එහෙම රත් වෙන්නේ නැහැ. එතන මම දකින්න ඕන මේ දෘෂ්ටි මාත්‍රය තුළ දකින්නකම ඇතුලේ මා තුළ හුදු නාම සංස්කාර ටිකක් ඇති වෙනව නේද? ඒ ටික ඇති වෙලා ඒ ඇතිවීම නේද මගේ අභ්‍යන්තරය තුළ මා තුළ ව්‍යාපාදේ ඇති වෙනව නම් මගේ ව්‍යාපාදේ ඇතුලාන්තයේ තුළ පැන නැංගා නේද කියලා ඒක දකින්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ලෝකේ ව්‍යාකූලත්වයක් අහුවෙන්නේ නැහැ. ලෝකේ ව්‍යාකූලයි කියලා අහුවෙන්නේ නැහැ. ඕකට අපිට තියෙන්න ඕන පටිච්ච සමුප්පාද ඥානෙමයි. එතකොට පටිච්ච සමුප්පාද ඥානෙ තියෙනකොට ව්‍යාකූල වෙන්නේ නැහැ. ව්‍යාකූලත්වයෙන් මිදෙන්න ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා ක්‍රියාමාර්ගෝමනා කරනවා. ව්‍යාකූලත්වයෙන් මිදෙන්න. දැන් මේක මෙහෙම හිතන්නකො ටිකක් මේක තේරෙයිද දන්නේ නැහැ. ටිකක් හොඳට සිහින් කල්පනා කළොත් තේරෙයි. දැන් අපිට පේන කමක් තියෙනවනේ. පේනකම. ඒ පේනකමට අපි මොකද්ද කියන්නේ? නාම රූප දෙකක් කියලා. බෞද්ධ ඥානෙ කියන්නේ මොකද්ද? පේනවා කියන එක. පේන්ට ඇහැතියෙන්ටත් ඕන. ඒ ඇහැ තියෙන එකත් එක්ක වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මානසිකාර කියලා මේ මානසික අවධානයේ පදනම් කරගෙන ඇති වෙන නාම සංස්කාර ටිකක් තියෙන්න ඕන. ඒතර තමයි පේන්නේ, නැත්තම් පේන්නේ නැහැ. එහෙනම් පෙනෙන කම කියලා කියන්නේ මොකද්ද? නාම රූප දෙකක්. ඒතර මේ පේනවා කියන එකට මට අභියෝග කරන්න බෑ. ඇයි පේනවා කියන එකට මට අභියෝග කරන්න බැරි? පේන එක නිකම්ම නාම රූප දෙකක් විදිහට නෙමෙයි ධර්මයේ තෝරන්නේ, විපාක නාම රූප දෙකක් විදිහට. මොන නාම රූප දෙකක් විදිහටද? විපාක නාම රූප දෙකක් විදිහට. පේන කම. එතකොට දැන් පෙනෙන කම කියලා කියන්නේ නාම රූප දෙකක්, නිකම්ම නාම රූප නෙමෙයි, විපාක නාම රූප දෙකක්. ඒක මොනවා හරි පේන්නේ. ආයි මම හිතලා පතලා සැලසුම් කරලා එහා පාවිච්චි කරනවා නෙමෙයි, පේනවා එච්චරයි. ඒකයි පොඩි අයටත් පේනවා, අපිටත් පේනවා, ඔක්කොටම පේනවා. ආයි පොඩි ළමයිකට හුරු කරන්න දෙයක් නැහැ නේ පේන මට්ටම. ඉපදුණු ගමන් ළමයිකට පේන මට්ටම හුරු කරන්න දෙයක් නැහැ නේ.
එයාට පේනවා අර විස්තර මනසින් නැතික වෙන කතාවක්. විස්තරය මනසි නැති වුණට පොඩි ළමිකුට පේනවා. පේන එක නවතින්නේ. ඒනම් පෙනෙනකම කියලා කියන්නේ මොනවක් මොනකාරණා දෙකද? නාම රූප දෙකක්. ඒක පේන මට්ටමේ මට ඕන විදිහට ඇවිල්ලත් නැහැ. ඒක පේන මට්ටමිනෝ සැලසුම් කරලත් නැහැ මොකක්වත්. ඉපදුනහම පේනවා, මොනවා හරි පේනවා. මනස විස්තර නැති බව හැබෑව පේනවා. ඒ පේන මට්ටම ඒ පේන මට්ටමින එකට අපි කියන්නේ නිකම්ම නාම රූප දෙකක් කියලා නෙමෙයි, විපාක නාම රූප දෙකක් කියලායි අපි කියන්නේ. ඇහෙන එක විපාක නාම රූප දෙක. සද්ද විතරනේ තියෙන්නේ. දැන් ඇහෙනවා කියන එක සද්ද විතරයි. මම ඉතින් අර මනස විස්තරත් එක්ක ගලපලා සසඳලා විමසලා බලනකොට ඔය මට බයිනවා කියලා මගේ ඔළුව වෙනව වෙන එකක්. දැන් සද්ද විතරනේ ඉන්නේ. ඇහෙන කම කියලා කියන්නේ නිකන් සද්දයක් විතරයි. අර මනස විස්තර තියෙන නිසා ඔය මං ගැන වර්ණනා කරන අය, ඔය මං ගැන බනින අය, ඔය නම් සත්‍යය, ඔය අසත්‍යය කියලා මම පොඩි ළමයෙකුට මේ මනස විස්තර නැති නිසා යට සත්‍ය කියලා එක්කුත් නැහැ, අසත්‍ය කියලා එක්කුත් නැහැ, බනිනවා කියලා එක්කුත් නැහැ, වර්ණ මොකක්වත් නැහැ. ඇහෙනවා. ඒකනේ සමහර අය එක එක සද්ද හොල්ලනකොට අහගෙන ඉන්නේ පොඩි ළමයි. ඔය පොඩි ළමයි නලවඬ ඔය කඩවල් වල එක එක සෙල්ලම් බඩු කඩවල් වල තියෙන එක එක නලවඬ එක එක සද්ද බද්ද. ඒවා සද්ද කරනකොට අහගෙන ඉන්නේ. එතකොට යාට මනසේ විස්තර නැහැ. හැබැයි ඇහෙනවා. ඇහෙන එකයි අම්ම හදපු එකක් හිම නිමි. ඇහෙන එක මේ තාත්තා හදපු එකක් හිම නිමි. ඒක විපාකයක්. ඒක එකට කියන අපි නාම රූප කෘත්‍යය කියලා. ඇහෙන මට්ටමට කන තියෙන්නත් ඕන, මේ කන තියෙන්න ඕන, කන් බෙරේ තියෙන්න ඕන, කන් සිදුරු හොඳට තියෙන්න ඕන හොඳට. ඒත් එක්කම ඒකට යාට මානසිකාරය තියෙන්න ඕන, ස්පර්ශය තියෙන්න ඕන, චේතනාව තියෙන්න ඕන, සංඥාව තියෙන්න ඕන, වේදනාව තියෙන්න ඕන. ඔය ටිකත් එක්ක තමයි ඇහෙන මට්ටම ඇහෙනවා. ඉතින් මානසිකාරය තියෙන්නම ඕන. ඒ මානසිකාරයට මානසික අවධානය ගිහින් තියෙන නිසා තමයි අර ගොල්ලනකොට අහගෙන ඉන්නේ. ඇහෙනවා. ඒතර මොනවා හරි ඇහෙනවා. හැබැයි සද්ද විතරයි. මානසික විස්තර නැති හැම වෙලාවකම සද්ද විතරයි. මානසික විස්තර නැති හැම වෙලාවකම රූපේ දකින මට්ටම විතරයි. ඒකෙන් මොකක්මව කලඹවන්න බෑ. මනස විස්තර නැති හැම වෙලාවකම රස විතරයි. අපිට ඈතින් දැන් රස සම්බන්ධ මතක තියෙනකොට ඈතින් දැක්ක ගමන් අතීත රසයේ ඔළුවට එනවා. හොඳට කේක් කාලා මතක කේක් කාලා හුරු මිනිහෙකුට කේක් කන්න ඕනේ නැහැ. ඈතින් කේක් ගෙඩිය දැක්ක ගමන්ම කටට කෙල උනනවා. ඇයි රස මතකයක් තියෙනවනේ. මතකයක් තියෙනවා. ඒ කියන්නේ මනස විස්තර තියෙනවා. උන්ෝ මේ මනස විස්තර තියෙන එකමයි ව්‍යාකූලත්වේ. අපි මනසේ විස්තර රඳවගත් එකමයි ගැටලුව. වෙන මොකක්වත් ගැටලු නෑ. පේන මට්ටම, ඇහෙන මට්ටම, හිතෙන මට්ටම, දැනෙන ගැටලු නෑ මොකක්වත්. ගැටලු මොකද්ද? ගැටලුව මනසේ විස්තර තියාගත් එක. අර මනසේ විස්තර තිබ්බාම අරමුණු පරිපූර්ණව ග්‍රහණය කරගන්න ඕනේ නෑ. අර මනසේ විස්තරත් එක්කම එයා තුළ තෘෂ්ණාව මෝරනවා. ඒ කියන්නේ රහස සම්බන්ධ මතකයේ තිබ්බාම රස කන් ඒ රස දැනින්නම ඕනේ නෑ. රස දැනෙන මට්ටමට දුරින් තිබ්බත් ඒකට සම්බන්ධ තණ්හාව උඩට එනවා ඉලිප්පිලා. ඒකනේ දැන් අඹ කණ්ඩ කැමැත්ත තියෙන කෙනාට අඹ දැක්ක ගමන්ම පින්නත් මේකට අනුව චිත්තචෛතසික ධර්ම උපදිනවා. ඒකට අනුව රූපස්කන්ධයත් හට ගන්නවා. ඒකනේ සම්පූර්ණින් මේ නිකන් කටත් එක්ක නිකන් හිරිවැටිලා යන්නේ කෙල උනනවා කටට. ඒ ඇයි රූපස්කන්ධෙත් වෙනස් වෙනවා අර චිත්තචෛතසික ධර්ම වලට අනුව. ඇයි එයාට එහෙම වෙන්නේ? මනසේ රස සම්බන්ධ විස්තර රැඳිලා හඳවගෙන තියෙනවා. නමුත් පොඩි ළමයෙකුට අඹ පෙන්නවා කියලා කිසි වටිනාකමක් නැහැ. පොඩි ළමයෙකුට බලන්නකො පින්නත් නිමේ අර ඒ විස්තරත් එක්ක තණ්හා සහගතව ව්‍යාකූලම විතර්ක ගොඩාක් ඔළුවේ තියෙනවා. ඒකයි දැන් පොඩි ළමයෙකුට ටොපි එකක් දුන්නොත් දැන් රුපියල් 5000යි ටොපි එකයි දුන්නොත් පොඩි ළමයා ටොපි එකමයි ගන්නෙ. එයා දන්නේ නෑ රුපියල් 5000ට ටොපි 1000ක් 5000ක් විතර ගන්න පුළුවන් කියලා. එයා දන්නේ නෑ තවම. ඒ නිසා එයා 5000 කුල්ලේ ගන්න රුපිය තමයි ගන්න. ඉතින් ඕක අපි කල්නුත් කියලා තියෙනවා ওই විස්තරේ. ඒ වගේ පින්වත්නි පෙනෙනදී පෙනෙනවා කියන එක නාම රූප දෙක. නිකම්ම නාම රූප නෙමෙයි විපාක නාම රූප දෙකක්. පින්වත්නි මේ පෙනෙන මට්ටම තුල මනසේ විස්තර තබා ගැනීමමයි ගැටලුව. විස්තර රැඳෙන එකම. ඒ විස්තර රැඳුනට පස්සේ ඒ අරමුණ සම්පූර්ණයෙන් භුක්ති විඳින්න ඕනේ. අරමුණට සමීප වුණත් ඇති. ඒ කියන්නේ අඹ කන්දම ඕනේ, අඹ දැක්කත් ඇති කටට කෙල වුණාන්ද. ඇයි අර මනස විස්තර තියෙනෝනේ. අඹ දකින්න ඕනේ, අඹ රහ මතක් කළත් ඇති. ආන්න දකින්නවත් ඕනේ. නිකන් මතක් කළත් ඇති. මේ මනස විස්තර රඳවා ගැනීම තමයි තණ්හාවට ආසේවණිය දෙන්නේ.
තණ්හාවට ආසේවණිය දෙන්නේ. එතකොට පෙනෙන කම කියන්නේ විපාක නාම රූප දෙක. ඇහෙන කම කියන්නේ නාම රූප දෙකක්. සද්ද විතරයි තියෙන්නේ. මනසේ අදාළ විස්තර නැහැ මොකක්වත්. එතකොට අදාළ විස්තර වලට අනුව තමයි ඇහෙන මට්ටම විමසන්නේ. එතකොට මට බෑන්න කියලා හිතෙනවා. මං ගැන වර්ණනා කළා කියලා හිතෙනවා. බෑන්නේ වට සම්බන්ධ ආස්වාදේ උපදිනවා. දුක් ආස්වාදේ උපදිනවා. වර්ණනාවට අදාළ සුඛ ආස්වාදේ උපදිනවා. දුක් ආස්වාදේ අභිනන්දන වෙනකොට සුඛ ආස්වාදේ අභිනන්දනය කරනවා. යා සුඛ වේදනාවට තණ්හා කරනකොට වර්ණනා කරන්න පුළුවන් විදියට යා වැඩ කරන්න ගන්නවා. එච්චරයි. කොච්චර අසහනයක්ද බලන්න ඒක. මේ ලෝකේ වර්ණනා කරන විදියට මට වැඩ කරන්න වෙච්ච එක. ඒක කොච්චර අමාරුද බලන්නකො පින්වත්නි. ඒක හරි අමාරු වෙන. ඔය ඇතුලේ ස්වෛරී බව නැහැ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ස්වෛරී ශ්‍රාවකෙක්. එයා හරිම ස්වාධීන ශ්‍රාවකෙක්. එතකොට මේ මතක තියාගන්න මේ ව්‍යාකූලත්වයේ අරමුණින් තොර වෙන්නේත් නැහැ. අරමුණින් තොරව, ඒ කියන්නේ රූප අරමුණින් තොරව පින්වත් නියාට වේදනාවක්වත් සංඥාවක්වත් චේතනාවක්වත් විතර්කවත් අර මනසේ මනස තුල විස්තරවල ඉස්මතු වීමක්වත් එන්නේත් නැහැ. අරමුණ මුණ ගැහෙන්නම ඕන. එතකොට අර පේන මට්ටමේ ඉන්නම ඕන. පේන මට්ටමේදීමයි පින්වත්නි මේ ව්‍යාකූලත්වයේ ඉන්නේ. එතකොට මේ පේනන දේ පදනම් කරගෙන පොඩි ළමේකට අර අරමුණ පේනකොට මනසේ විස්තර නැති නිසා යා එක හිම්මත් ඇරලා දානවා. යා හිම්මත් ඇරලා දානවා. නමුත් දැන් පේනන දේ අරමුණු කරගෙන අපිට හිම්මත් අනින්න බෑ. පේන එක වෙනුවෙන් අපිට හිතන්න පුළුවන්. ඇයි අර මනසේ විස්තර ටිකක් තියෙනෝනේ. ඊට පස්සේ පේනන දේ අරමුණු කරගෙන අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. පිනෙන දේ අරමුණු කරගෙන පින්නත් නී අපට වැඩ කරන්නත් පුළුවන්. අන්න ඒ පිනෙන දේ අරමුණු කරගෙන හිතනවා නම් වැඩ කරනවා නම් කතා කරනවා නම් ඔච්චරයිනේ අපිට කරන්න පුළුවන්. පිනෙන දේ වෙනුවෙන් වෙන මොනවද කරන්න පුළුවන් කියලා කියන බලන්න. පිනෙන දේ සම්බන්ධ මනස විස්තර තිබ්බොත් එයා පිනෙන දේ ආට ඕන විදියට අඳුන ගන්නවා. තියෙන විදියට අඳුන ගන්නවා නෙමෙයි පේන මට්ටමින් පේන මට්ටමම අඳුන ගන්නවා නම් අපිට ලෝකේ අතහැරිලා මේ වෙනකොට තියෙන මට්ටමින්ම අතහැර තියෙන මට්ටමින්ම අඳුන ගන්නවා නම් අපිට ගොඩක් කල් බින්නත් නී ලෝකයේ අතහැරිලා මේ වෙනකොට අපි තියෙන මට්ටමින් අඳුන ගන්නේ මානසික විස්තර වලට සාපේක්ෂව අඳුන ගන්නවා. ස්වභාවයෙන්ම ගැඹුරක් තියෙන එක මේක. හැබැයි මේ ගැඹුර අවබෝධ කරාම පින්වත් නී දුක හැදින්නේම නෑ තුලේ. අපිට ඒක තා පැහැදිලි. මේ ඥානයේ තිබ්බොත් දුක හැදින්නේ නෑ. එතකොට යාට පැටලෙන්න ලෝකේ අහුවෙන්නෙම නෑ. බාහිර ප්‍රශ්නයක් යාට පේන්නෙම නෑ. එතකොට දැන් පෙනෙන දේ දැනගන්නකොට මනසේ විස්තර ටික තිබ්බොත් දැනගන්න අදාළ විස්තර ටික තිබ්බොත් ඇහෙනකොට සද්ද විතරයි. හැබැයි මනසේ විස්තර තිබ්බොත් එයා ඒ ශබ්දය අනුව සසඳලා බලන ඕවා බණිනේවා ඕවා වර්ණනා කරනේවා කියලා එයාට බැනුමත් බැනුමයි වර්ණනාවයි දෙක පැහැදිලිව පේන්න ගන්නවා. එතකොට ඒ බණින එකට අදාළ යා තුළ දුක් වේදනාවක් හට ගන්නවා වර්ණනාවට අදාළ සුඛ වේදනාවක් හට ගන්නවා. හැබැයි පොඩි ළමයාට ඕක පිටින්නේ නැහැ. පුංචි ඇයි අර මනසේ විස්තර නැහැ නේ. විස්තර නැති නිසා එයාට තද බල ලෙස බැන්නාත් එයා හොඳට උඩ බලන් hina වෙන්න පුළුවන්. ඒ මනස විස්තර මතක තියාගන්න පින්නොත් මේ පේන මට්ටම තුළ විපාක නාම රූප කෘත්‍යයේදී පින්නොත් මේ මනසේ විස්තර රඳවා ගැනීමමයි දුක හදන්නේ. මනසේ විස්තර රඳවා ගැනීමමයි දුක හදන්නේ. ඉතින් අර මනසේ විස්තර රඳවා ගැනීම දුක හදනකොට එයාට අර මනසේ විස්තර ටික පේන්නෙත් නැහැ. පේන මට්ටම தত্ত্বය පේන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර පේන මට්ටමේදී යාට හිතන්න පුළුවන්. අර මනසේ විස්තරත් එක්ක සංකලන වෙලා හිතන්න පුළුවන්. ඒ මනසේ විස්තරත් එක්ක සංසන්දනය වෙලා යාට කතා කරන්න පුළුවන්. මනසේ විස්තරත් එක්ක සංසන්දනය කර කර එයාට වැඩ කරන්න පුළුවන්. ඔන්නෝයි හිතන්න පුළුවන්කම, කතා කරන්න පුළුවන්කම, වැඩ කරන්න පුළුවන්කම කියන්නේ විඥානී කෘත්‍ය කියලා. පැහැදිලිද? නාම රූප කෘත්‍ය කියලා එකක් තියෙනවා, විඥාන කෘත්‍ය කියලා එකක් තියෙනවා. නාම රූප කෘත්‍ය මොකද? පේන මට්ටම. සද්ද විතරයි. ඇහෙන මට්ටම. ඒ නාම රූප කෘත්‍ය නිකම්ම නාම රූපනේ, විපාක නාම රූප. ඒකයි පේන මට්ටම ඉන්නේ. ආය උවමනාවෙන් එනවා නිමි. විපාකයක් ඒක. ඒක නිසා තමයි අපි විපාක ස්කන්ධ කියලා ওই ධර්මයේ කොයි වෙලාවෙත් තෝරලා කියන්නේ. එතකොට දැන් පේන මට්ටමිනේ ආට ඕන විදිහට මේ නිකම්ම පේනවා. නිකම්ම ඇහෙනවා. ඇයි ඒ ඇහෙන ආවේ කොහොමද? ඇහෙන කාවේ විපාකයක් නේ. ඒක පරණ හේතුඵලවල විපාකයක්. සංසාරයෙන් ගినాපු එක පරණ කර්මී විපාකයක්. කර්ම විපාකනේ තියෙන්නේ. පරණ කර්මී විපාකයක්. එතකොට එහෙනම් පේන මට්ටම ඇහෙන මට්ටම ආට ඕන විදිහට නෙමෙයි නිකම්ම ඇහෙනවා. දැන් අපි හිතලා ඉපදුනා නෙමෙයිනේ. සැලසුම් කරලා ආව නෙමෙයිනේ. සමහරට අපි බොහොම සුවපහසු ජීවිතයක් ඇතුලේ ආව එක විපාකයක් අපිට. අපිට හිතෙන්නේ අපේ પરම්පරාවෙන් අපේ දෙමව්පිය කරලා දුන්න හපංකමක් කියලා. නමුත් ඒක ඒගොල්ලොත් අපිට උපකාර කළා තමයි. නමුත් මේකේ ප්‍රධාන මූලයේ තියෙන්නේ විපාකයේ කර්මී. අයි ගම එතකොට අපි සමහර තැන්වල ඉපදිලා තියෙන්නෙම හම්බෙකට නෙමෙයි. ද සමහර මිනිස්සු කියනවනේ මොන කර්මයකට මම මෙහි ඉපදුනාද දන්නේ. ඔය ඇත්ත ඒක.
විශාල කර්මයකට තමයි යාට ඒ කතාව ඒ පරිච්ඡේදය යාට ලැබිලා තියෙන්නේ. ඒ කතාව ඇත්ත යාට තේරෙන්නේ නැතුණාට. යා නිකන් කතා ගමී කතාවට ඔබ කිව්වට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. සමහර අය කියනවා මොන කර්මයකට මම මෙහෙ ඉපදුණාද දන්නේ. ඔයා ඕගොල්ලෝ නම් ඇසුරු කරන්න උනේ මගේ පරණ කර්මයකට කියලා මිනිස්සු සංවේගයෙන් කියන්නේ. සමහර දෙමව්පියෝ ඉස්සරහ වුණත් දරුවෝ කියනවා ඔය ඕගොල්ලෝ වගේ දෙමව්පියෝ මට හම්බුනේ මගේ පරණ කර්මයක. ඇත්ත. දෙමව්පියන්ගේ කර්මයකට නෙමෙයි. අපි මගේ කර්මයකට තමයි හම්බෙලා තියෙන්නේ. එයි මේ මට මේ ඇහෙන මට්ටම, පෙනෙන මට්ටම, මට දැනෙන මට්ටම මේක විපාකයක්. විපාක නාම රූප ටික. දැන් ඕක ඇතුලේ මේ පෙනෙන දේ පදනම් කරගෙන ඇහෙන දේ පදනම් කරගෙන මම සද්ද නැතුව ඉඳලා ලෑස්ති නෑ. මට අර මනසේ විස්තර තියෙන නිසා, විස්තරාත්මක මතකයක් මට තියෙන නිසා ඔය පෙනෙන දේ වෙනුවෙන් මම හිතන්න පටන් ගන්නවා. ඊට වැඩ කරන්නත් පටන් ගන්නවා. කතා කරන්නත් පටන් ගන්නවා. අන්න ඒකට හිතන කතා කරන වැඩ කරන මට්ටමට කියනවා මොකද්ද? විඥාන කෘත්‍ය කියලා. ඒකට කියන්නේ විඥාන කෘත්‍ය කියලා. එතකොට අපිට නාම රූප කෘත්‍යයක් පේනවා විඥාන. ඕකට තමයි නාම රූප පත්‍ය විඥානම් කියන්නේ. පේනවා, පේන දේ සම්බන්ධ හිතන පතන කතා කරන කමක් වෙනවා. ඒකට තමයි විඥාන කෘත්‍ය. නාම රූප පත්‍ය විඥාන. නාම රූප ප්‍රත්‍යයෙන් පේන මට්ටම එනවා. පේන දේ වෙනුවෙන් හිතන්න පටන් ගන්නවා, කතා කරන්න පටන් ගන්නවා, වැඩ කරන්න පටන් ගන්නවා. ඒක විඥානේ කෘත්‍යය. ඕක තමයි පටිච්ච සමුප්පාදේ නාම රූප පත්‍ය විඥානම් කියලා කියන්නේ. ඕක තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ. ওই විස්තරේ. එතකොට පින්වත්නි මේ හිතනකොට දැන් ඔන්න ඊළඟට වෙන වැඩි. දැන් මේක මේ පියවර ගානක් ඔස්සේ කතා කරගන්න ඕනේ. හිතනකොට, කතා කරනකොට, දැන් අපි දැන් කරණේවා. හිතනකොට, කතා කරනකොට, කියනකොට. අර හිතන්නේ වැඩ කරන්නේ කතා කරන්නේ අපි පේන මට්ටමේදීනි. ඇහෙන මට්ටමේදීනි. මේ මම හිතන පතනක වැඩ කරන එක මට මේ හිතන්න වෙලා තියෙන්නේ, වැඩ කරන්න වෙලා තියෙන්නේ, කතා කරන්න වෙලා තියෙන්නේ මේ කතා කරන මට්ටම එළි රූපේට තමයි ඇйти කියලා අන්න එළියේ අයිතිවාසිකම් කියන්න පුළුවන් අරමුණු අහු වෙනවා. අන්න එතකොට තමයි නැවත විඥානේ පැවැත්ම තීරණය වෙන්නේ. ඔන්න ඔහමයි විඥානේ පවතින්නේ. කොහොමද? පේනවා කියන එක නාම රූප කෘත්‍ය. එතකොට මේ නාම රූප කෘත්‍ය විපාකයක්. ඒක එතනින්ම කතාව ඉවරයි. ආයෙ එතනින් එහාට මොකක්වත් හදන්න බෑ පින්වත්නි. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ මේ යකඩ පොල්ලකින් ඕගොල්ලන්ට ගහනවා කියලා කවුරු හරි කෙනෙක්. එතකොට යකඩ පොලු කෑල්ලකින් ඕගොල්ලන්ට කවුරු හරි කෙනෙක් පහර දුන්නොත්. යකඩ පොලු කෑල්ලකින් පහර දුන්නොත්. ඒ යකඩ පොලු කෑල්ල විඳින්න පුළුවන්ද? බෑ පින්වත්නි. තැලුණු කයමයි ඕගොල්ලන්ට විඳින්න පුළුවන්. යකඩ පොලු කෑල්ල නම් විඳින්න පුළුවන්කමක් නැහැ. එතකොට පොලු කෑල්ල, යකඩ පොලු කෑල්ල කරලා තියෙන්නේ මොකද්ද? වේදනාව හදලා විතරයි. එතනින් යකඩ පොලු කෑල්ලේ කෘත්‍ය ඉවර වෙලා තියෙන්නේ. යකඩ පොලු කෑල්ලකින් හොඳට කල්පනා කරන්න. යකඩ පොලු කෑල්ලකින් ඕගොල්ලන්ට පහර දුන්නොත් ඒ පහර දෙනකොට යකඩ පොලු කෑල්ල ඕගොල්ලන්ට කවදාවත් විඳින්න බෑ. ඕගොල්ලන්ට විඳින්න පුළුවන් ඒ යකඩ පොලු කෑල්ලෙන් තැලුණු කයමයි විඳින්න පුළුවන්. එකද යකඩ පොලු කෑල්ලක කෘත්‍ය කොතනින්ද ඉවර වෙලා තියෙන්නේ? යකඩ පොලු කෑල්ලක් කරලා තියෙන්නේ කයි වේදනාව හදපු එක විතරයි. එතනින්ම කෘත්‍ය ඉවර වෙලා. එතනින් පස්සේ ආයි යකඩ පොලු කෑල්ල කරපු දෙයක් නැහැ. යකඩ පොලු කෑල්ල කරලා තියෙන්නේ කයි වේදනාව හදලා එතනින් නැවතිලයි තියෙන්නේ. එතකොට කය සම්පස්සින් වේදනාවක් හටගෙන. දැන් අපිට හිතෙනවා මේ වේදනාව ගෙනාවේ මේ යකඩ පොලු කෑල්ලමයි කියලා. ඊට පස්සේ අර පොලු කෑල්ලෙත් එක්කත් හැපෙනවා. ඒ පොලු කෑල්ල ගෙනාපු මිනිහත් එක්කත් හැපෙනවා. පොලු කෑල්ලත් එක්කත් හැපෙනවා. දැන් පොඩි කාලේ ළමයෙකු ඔයගොල්ලෝ දැකලා ඇති නිකන් පුටුවකවත් හැප්පිලා වැටුනොත් එහෙම ඒ ළමයා කෑ ගහලා අඬනකොට අර අපි අර මේසෙට තට්ටු කරනවා. අර ඒ පුටුවට තට්ටු කරන ඇයි මගේ පුතාව වැටුවේ කියලා අර එතකොට අර ළමයා සංසුන් වෙනවා. එතකොට ඕක පොඩි කාලේ කරාට ලොකු වුණාම අපි ඕක කරන්නේ නැහැ නේ. ලොකු වුණාම ඕක කරන්නේ නැති වුණාම අපි හිතනවා මේ දැන් අපි හරි බුද්ධිමත් කියලා. දැනුත් ඕකමයි කර කර ඉන්නේ. අපි මේසෙක හරි පුටුවක හරි ළමෙක් හැප්පිලා වැටුනොත් එහෙම අපි ඒ ළමයාව කෑ ගහලා අඬනකොට යව සනසන්ඩ මගේ පුතාව රිද්දුවා නේද කියලා ඒ මේසෙට හරි පුටුවට හරි අපි තට්ටු කරනවා. හැබැයි දැන් ඕක අපි ළමයි ලොකු වුණාට පස්සේ ඕක තට්ටු කරන්නේ නැහැ. එහෙම දැන් අපි හිතනවා ඒ නිසා අපි දැන් ප්‍රසස්තයි කියලා. පොඩි කාලේට වඩා අපි මෝරලා කියලා. දැනුත් ඕකමයි කර කර ඉන්නේ ගැඹුරින් බැලුවහම. ඒක අපි ඔළුවට ලොකුවට යන්නේ නැහැ පින්වත්නි. කයට යකඩ පොලු කෑල්ලකින් ගැහුවොත් පොලු කෑල්ල කවදාවත් අපිට විඳින්න බෑ. තැලුණු කයම ඒ නිසානේ බුද්ධ ශාසනය කියන්නේ සතර සතිපට්ඨානෙන් කය දිහාම බලන්න කියලා.
සතර සතිපට්ඨාන කියන්නේ කාය දිහා වේදනාව දිහා හිත දිහා හිතේ උපදීච්ච ධර්ම. ඒකට සතර සතිපට්ඨාන කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මන ඒ ඔය ටික කියන්නේ ඒකනේ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? කයට යකඩ පොළු කෑල්ලකින් අපට පහරක් වැදුනොත් එහෙම පින්වත්නි අපට කය විඳින්න පුළුවන් වුණාට ඒ යකඩ පොළු කෑල්ල විඳින්න බෑ. පොළු කෑල්ල කරලා තියෙන්නේ මොකද්ද? කයේ වේදනාව හදලා පොළු කෑල්ලේ කෘත්‍ය ඉවර වෙලා තියෙන්නේ. එතකොට ඒක දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කාය සම්පස්සින් හටගත්ත සමංගේ හිත තුල ගොඩනැගිච්ච වේදනා ස්කන්ධයක් තියෙනවා. එතකොට වේදනා ස්කන්ධයක් තියෙනවා. එතකොට දැන් වේදනාව හටගෙන තියෙන්නේ. වේදනාව කියන්නේ විපාකයක්. ඕගොල්ලන්ට එහෙම යකඩ පොළු කෑල්ලකින් පහර කණ්ඩ වෙලා තියෙන්නේ පෙර ඕගොල්ලන්ගේ රිදවීමක්මයි. ඒකනේ හේතුඵල වලින් බැලුවම පේන්නේ. මේ වෙලාවේ මට යකඩ පොළු කෑල්ලකින් පහර කණ්ඩ වෙලා තියෙන එළියේ මිනිහෙක් යකඩ පොළු කෑල්ලක් ඇවිල්ලා වෙන කෙනෙකුට ගහපු එකක් හරි මට වැදුනා කියලා අපි උසාවි ගියාන්ට නඩු කිව්වට මම මොකටද ගුටි කන්නේ? මං වගේ මිනිහෙක් ගුටි කන්න ඕනේ නැහැ. මට මෙහෙම ලොකු අසාධාරණයක් වුණා කියලා උසාවියට ගියාට මේ වෙලාවේ යකඩ පොළු කෑල්ල වෙන කෙනෙකුට ගහපු එකක් හරි මගේ ඇඟේ වැදුනා නම් මම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒක මම පරණ කෙනෙක්ගේ කයට රිදවපු රිදවීමක්මයි. හේතුඵලනේ තියෙන්නේ. සසරදී මම තිරිසන් සතෙකුට හරි නොසෑහෙන්න පහර දීපු කමක්මයි. මම හිර වෙලා නම් මට ගෙදරින් එළියට බැහැගන්න බැරි නම් අපේ මහත්තයා මට ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ. බලන්න මම හිර කරලා ගෙදරට මේ දරුවෝගේ වැඩයි අරවා මේවත් එක්ක. ඇයි මම කැමති නැද්ද එළියට ගිහින් බලන්න? මමත් කැමතියි ලෝකේ දකින්න. මමත් කැමතියි එළිය ටිකක් හැවිදින්න. මමත් කැමතියි ෂොපින් කරන්න කිය කිය මම කිව්වට සංසාරේ බල්ලෙක් හරි බැඳලා මං හිර කරලා ඇති. අනුරූපී විපාකනේ තියෙන්නේ. සසර මම බලු පැටියෙක් හරි බැඳලා හිර කරලා මම යම්කිසි පීඩාවක් පත් කරලා ඇති. ඒ පීඩාවමයි මං කියන්නේ ගෙවල් වල මේ බල්ලෝ බැඳලා තියෙන එකෙන් මම ලොකු හානියකට වැටෙනවා කියලා නෙමෙයි. මම කුරුල්ලෙක් හරි කූඩුවක දාලා තියන්න ඇති කවදා හරි. මගේ ආස්වාදයේ වෙනුවෙන් කුරුල්ලෙක් හරි ගිරවෙක් හරි කූඩුවකට දාලා මං කූඩුවට පළතුරු දදා ඉන්න ඇති පොඩි ආස්වාදයක් ලැබ ලැබ. නමුත් ඒක මට ආස්වාදේ වුණාට ඒක කුරුල්ලට ආස්වාදේ නෙමෙයිනේ. ඒ කුරුල්ල බොහොම පීඩාවට පත් වෙනවා. මොකද එයා අවකාශය ඇසුරු කරන්න එයා කැමති. කූඩුවක් ඇසුරු කරන්න කැමති නෑ. එතකොට මම ගිරවෙක් හරි කූඩුවකට දාලා තින්නදී ඒකයි මට අද එලි බහින්න බැරි වෙන විදියට මේ ගේ ඇතුලේ මගේ මුළු ජීවිත කතාවම ලියවිලා තියෙන්නේ කියලා දකින්න දක්ෂ වුණොත් එහෙම එයා හිරවෙච්ච ගෙදර ඇතුලේදී දකින්නේ පටිච්ච සමුප්පාදේමයි. පටිච්ච සමුප්පාදේමයි දකින්නේ. භික්ෂුවකට හරි කමක් නැහැ හිරමත් කණ්ඩ වෙලා නම් අනේ අපොයි කියලා කම්බුලේ අත තියාගන්න නැති මට්ටමට ඒ භික්ෂුවට හිරමෙදිරිය තමන්ගේ ලෝකෝත්තර සංසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හයියක් ධර්මයේ දෙන්නේ. තමන්ගේ හිර කුටීරයේ ඇතුලේදී තමන්ගේ හේතුඵල ටික දකින්න පුළුවන් හයිය තිබ්බොත් එimhe යා හිර කරා නෙමෙයි යා නිදාස් වුණා වෙනවා. ඇයි? එයා ඒ හිර කූඩු ඇතුලේදී තමයි සරුවාකාර නිවහල්කමක් ලබන්නේ සම්පූර්ණ කෙලෙස් නිරුද්ධ කරලා. එතකොට යාට හිර ගෙදර ඇතුලේදී පේන්නේ මාව හිර කරපු જાතියක් ඉන්නවා, මාව හිර කරපු වැරදිකරුවෝ ටිකක් ඉන්නවා. මම මේ අනවශ්‍ය වැරදක් නේද මගේ ඔළුවට දාගත්තේ කියලා නෙමෙයි ඔළුවට ඉන්නේ. මේ විදියට හිර වුණේ පෙර සසර මා විසින්ම කරපු අනුරූපී විපාකයක් නේද? මම ගිරවෙක් හරි කුරුල්ලෙක් හරි කූඩු කරලා ඒ කුරුල්ලට පළතුරු දදා මම ආස්වාදේ ලබන්න ඇති. නමුත් ඒ කුරුල්ල එකෙන් ආස්වාදයක් ලැබුවේ නැහැ. ඔන්න ඔය විදියට බලනකොට හේතුඵල ටිකක්මයි පේන්නේ. දැන් හොඳට කල්පනා කරන්න. දැන් පොළු කෑල්ලෙන් ගහනකොට ඒ යකඩ පොළු කෑල්ල විඳින්න බෑ. ඒ පොළු යකඩ පොළු කෑල්ලෙන් තැලුණු කයමයි විඳින්න පුළුවන්. එතකොට මේක ඇතුලේ උනේ මොකද්ද? කාය සම්පස්සයෙන් හටගත්ත වේදනාවක් තියෙන්නේ. මේකට පටිච්චසමුපාදී කියන්නේ පස්සපච්චය වේදනා කියලා. ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් තියෙන්නේ. එතකොට දැන් පොළු කෑල්ලේ කෘත්‍ය කොතනින්ද ඉවර වෙන්නේ? පොළු කෑල්ලේ කෘත්‍ය පින්වත්නි කයේ වේදනාව හදලා නැවතිලා තියෙන්නේ. ඊට පොළු කෑල්ලකට ඊට වඩා අබමල් රේණුවක් කරන්න බෑ. යකඩ පොළු කෑල්ලකට ඊට වඩා අබමල් රේණුවක්වත් කරන්න බෑ. කයේ වේදනාව හදලා පොළු කෑල්ල කෘත්‍ය නිමා කරලයි තියෙන්නේ. එතකොට දැන් ඔන්න දැන් අපිට පේනවනේ පස්සපච්චය වේදනා කියන්නේ මොකද? වේදනාපච්චය තණ්හා කියන්නේ මොකද්ද? වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ පින්වත්නි අර මේ වේදනාව ගినాපු පොළු කෑල්ලම එළිය පේන්න ගන්නවා. ඔය පොළු කෑල්ලමයි මට වේදනාව ගినාවේ. ඔය පොළු කෑල්ලෙන් පහර දුන්න මිනිහමයි මට අනතුර කළේ කියලා පොළු කෑල්ලත් පේනවා, පොළු කෑල්ල ගినాපු මිනිහෙකුත් පේනවා. අන්න ඕකට තමයි කියන්නේ වේදනාපච්චය තණ්හා කියලා.
දැන් පස්සපච්චය වේදනා කියන එකත් පේනවා. කයට පොළු කෑ පින්වත්නි යකඩ පොළු කෑල්ලකින් කයට පහර දුන්නොත් පොළු කෑල්ල විඳින්න බෑ. කය මට පුළුවන් සවිඥානික මගේ කයමයි විඳින්න පුළුවන්. යකඩ පොළු කෑල්ල කලේ මා තුළ වේදනාවක් හදලා එයාගේ එතන පොළු කෑල්ලේ කෘති ඉවර වෙලයි තියෙන්නේ. දැන් මොකද්ද මට මේ දැනින්නේ? එතකොට පස්ස ස්පර්ශයෙන් හටගත්ත වේදනාවක් මට දැනෙනවා. එතකොට වේදනාපච්චය තණ්හා, ඕක තමයි පස්සපච්චය වේදනා කියන්නේ. එතකොට පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා කියලා කියන්නේ මේ වේදනාව ගිනාවේ එළිය පුළු කෑල්ලමයි කියලා මට හිතෙනවා. ඇයි අර පටිච්චසමුපාද ඥානයක් නැහැනේ? මෙබඳු ආකාරයට කාය සම්පස්සෙන් හටගත්ත ඕලාරික දුක් වේදනාවක් විඳින්න තරම් මම සංසාරේ කොච්චර අකුසල් කරලා ඇද්ද? මෙබඳු ඒක ඇයි අකුසල් විපාක ටික මට සසර අර පටිච්චසමුපාද දර්ශනය ඇතුලේ පේන්නේ නැහැනේ? පේන්නේ නැතිකමට මට ඇති වෙනවා මේ මිබඳු ආකාරයේ වේදනාවක් ගෙනපු පොළු කෑල්ලක් එළිය ඇත. ඒ පොළු කෑල්ල ගෙනපු මිනිහෙක්ද එළිය ඇත කියලා බාහිර සවිඥානික අවිඥානික වස්තු පේන්න ගන්නවා මාතුල වේදනාව හදපු. නමුත් පින්වත්නි හරියට යකඩ පොළු කෑල්ල මාතුල කයේ වේදනාවක් හදලා කෘත්‍ය නිමා කළා වගේ පේන මට්ටම විපාක නාම රූප ටිකක් එක ඉවරයි විපාකයක්. පේන හැබැයි මාතුල මොකද්ද වෙන්නේ? පේන මට්ටම විපාක නාම රූප ටික. විපාක නාම රූප පේන ටිකෙන් ඉවරයි, පේන මට්ටමින් ඉවරයි. නමුත් පේන දේ සම්බන්ධ මම හිතන්න ගන්නවා. පේන දේ සම්බන්ධ හිතන පතන වැඩ කරන කමක් එනවා. පේන දේ ඇසුරු කරගෙන පින්වත්නි පේන දේ පදනම් කරගෙන හිතන්න පුළුවන් කමක්, කියන්න පුළුවන් කමක්, කරන්න පුළුවන් කමක් එනවා. පේනදේ විපාක නාමරු. ඒක හරියට යකඩ පොළු කෑල්ල මගේ කය තුළ ස්පර්ශ වීමෙන් මගේ කාය සම්පස්යෙන් හටගත්ත වේදනාවක් හදලා පොළු කෑල්ලේ කෘති ඉවර කරලා තියෙන්නේ. ඒ වගේ පේන මට්ටම කියලා කියන්නේ විපාක නාම රූප ටිකක්. ඒ මනාපේවත් පේනවා, අමනාපේවත් පේනවා. අපි හිතලා මේ බලනවා නෙමෙයිනේ. අපිට මේ ඇහැ අපේ වසඟේ තියාගන්න බෑනේ. මේවා විතරක් මට පේන්න ඕන, මේවා නම් නොපෙනෙන්න ඕන, මේවා විතරක් ඇහෙන්න ඕන, මේවා නොඇහි තියෙන. එහෙම බෑනේ මට කරන්න. මේ කන තියෙන හැදිලා සකස් වෙලා තියෙන නිසා ඇහෙන මට්ටමෙනවා. ඒ විස්තර මනසේ තියෙන තාකල් මම අවුල් කරනවා. බරපතල දෝෂාරෝපණයක් කළත් පින්වත් නී කුඩා ළමයෙක් තුළ මනසේ සවිස්තර නැතිකම නිසා එයාට තුළ දෝමනස්සයක් හදන්නේ. ඇයි අර මනසේ විස්තර නැහැනේ ඕ මට බනිනවා කියලා? ඔයනම් මට බනිනවමයි කියලා අර මනසේ විස්තර නැහැනේ. විස්තර නැති නිසා කන ළඟටම කරලා දෝෂාරෝපණය කළාත් එයා ඔය උඩ බලන අත්පක්ක කකුල් හොල්ල හොල්ල ඉන්නවා. එතකොට දැන් මොකද්ද මේ පේනවා කියන එක, ඇහෙනවා කියන එක, දැනෙනවා කියන එක, හිතෙනවා කියන එක? ඒක විපාක නාම රූප දෙකක්. ඒක විස්තර අදාළ නැහැ. අපි මනසේ විස්තර තියාගෙන ඉන්න බව ඇත්ත. ඒක හරියට කයට පොළු හරි යකඩ පොල්ලකින් පහර දීලා කය විඳින්න බෑ වගේ කාය සම්පස්සජා වේදනාවක් හදලා පොල්ලු කෑල්ලේ කෘති ඉවර කළා වගේ විපාක නාම රූප කෘති ඔතනින් ඉවර වෙනවා. දැන් අපි මොකද්ද දැන් කරන්නේ? දැන් අපි කරන්නේ පින්වත් නී දේ සම්බන්ධ හිතන්න පටන් ගන්නවා, කියන්න පටන් ගන්නවා, සැලසුම් කරන්න පටන් ගන්නවා. හිතන කියන කරන කමක් එනවා පින්වත්නි. ඒ විදිහට හිතන කියන කරනකොට යාතුල ඒක තමයි විඥාන කෘත්‍ය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ හිතන කියන කරන කම එළියේ ලෝකෙටම අයිති කියලාත් හිතනවා. මට මෙහෙම හිතන්න උනේ, මට මෙහෙම වැඩ කරන්න උනේ, මෙන්න මෙහෙම දෙයක් තියෙන නිසා, මෙහෙම දෙයක් වෙලා තියෙන නිසා කියලා හැප්පෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. එළිය අරමුණු ටිකක් පේනවා. ඊට පස්සේ ඒ අරමුණු කෙරෙහි ඒ පුද්ගලයා තුළ විවිධ පිළිපැදීම් ඇති වෙනවා. ඔන්න ඕකට තමයි වේදනාපච්චය තණ්හා කියන්නේ. එතකොට වේදනාපච්චය තණ්හා කියන්නේ ඔන්න ඕකට. එතකොට දැන් යාට පොළු කෑල්ල තණ්හා නිමිත්ත වෙලා, ඇහැ ඉදිරියට පේන රූපේ තණ්හා නිමිත්ත වෙලා. නමුත් පොළු කෑල්ල තණ්හාවේ නිමිත්ත කියලා මම හිතාගෙන හිටියට වේදනාව හදලා පොළු කෑල්ල කෘති ඉවර වෙලා තියෙන්නේ. නමුත් පොළු කෑල්ලත් පේනවා, පොළු කෑල්ලෙන් පහර දුන්න මිනිහෙකුත් පේනවා. ඒ නිසා යා සම්බන්ධව පිළිපදින්න නඩු කියන්න ලොකු කතා ගොඩකට මට යන්න පුළුවන්. ඇයි එළියේ දෙයක් පේනවා, එළියේ කෙනෙක් පේනවා. අවිඥානික යකඩ පොළු කෑල්ලකුත් පේනවා, සවිඥානික පොළු කෑල්ලෙන් පහර දුන්න මිනිහෙකුත් පේනවා. සමහරට පහර නොදුන්නත් නඩු දාන්න පුළුවන්. උඩ ඉඳලා වැටුණා කියලා හිතන්නකො බිල්ඩින් එක. මේගොල්ලන්ගේ අනාරක්ෂිතකම කියලා ඉවර වෙලා මේ මම පාරේ විදගෙන යනකොට උඩින් වැටිලා තියෙන්නේ. නම් ඇත්තටම වංකෝ කවුරුත් පහර දීලා නැහැ. චේතනාත්මකව එහෙම නැහැ. ඊට පස්සේ බිල්ඩින් එක හදපු මිනිසුන්ට නඩු දාන්න පුළුවන් මට්ටමට මාතුල විතර්ක ගොඩ නැගෙනවා. ඒ එන්නෙම තණ්හාවට. ඉතින් ඔන්න ඕක තමයි ගැඹුරු කතාව. ඕක අපිට හරි අමාරුයි තේරුම් ගන්න. හැබැයි ඕක තේරුම් ගත්තොත් කිසිදාක පැටලෙන්න ලෝකයක් අහුවෙන්නේ නැහැ. මේත් අභ්‍යන්තරික පටිච්ච සමුප්පාද සීමාවක්මයි පේන්නේ. හරිම ලස්සනයි ඒක පින්වත්නි.
ඒ පටිච්ච සමුපාදයෙන් දකින්නකම ඇතුලේ පුදුම සංයමයක් නින්නේ. ඒක ඒක අව ඒක හිතන්න පින්නවත් නේ, මේක දැන් මේක අහනකොට අහලා අහලා ගොඩ නගාගත්ත සුතමේ ඥානේ පවා මාව සංසිඳවනවා. භාවනාමය ඥානේ මාව කොහොම නිවලදායිද? පටිච්ච සමුප්පාද දැන් අපි මේ පහුගිය කාලේ කරා, මං හිතන්නේ පෙරේද කළා මෙහිදී, පටිච්ච සමුප්පාද භාවනා ක්‍රම ගැන ඒවා ඉස්සරහට ඇහි. එතකොට ඒවා වඩුවොත් දැන් මේ පටිච්ච සමුප්පාද න්‍යායාත්මක රිද්මයේ සුතමේ වශයෙන් අහලා අහලා ගොඩ නගාගත්ත දැනුම පවා මාව සංසිඳවනවා. භාවනාමය ඥානේ මාව කොහොම නිවන්න ඕනද? පින්වත්නි, ඒක හිතාගන්නවත් බෑ. ඒක හිතාගන්නවත් බෑ. එතකොට මේ පටිච්ච සමුපාද අභ්‍යන්තරික සංසිද්ධියම පේන්න ගන්නකොට ව්‍යාකූලත්වයේ පැටලෙන්න නඩු කියන්න බාහිර ලෝකයක් නොපෙනී ගිහින් තමන් සංසිඳියනවා. එතකොට අර කර්ම රැස් වෙන්නේ නැති නිසාම නැවත අර නාම රූප හටගන්න විපාක ගොඩ නැගෙන. එතකොට විපාක නාම රූප සකස් වුණොත් නේ එතකොට විඥානෙ නැවත පිහිටන්නේ නාම රූප. ඒ කියන්නේ නාම රූපස්ස නිරෝධේන එතේන උපරුජ්ජති. නාම රූපන් මේ වෙලාවේ නිරුද්ධ වුණොත්, ඒ කියන්නේ අර විපාක නාම රූප ඇසුරු කරගෙන හිතන කියන කරනකම නාවොත් ආවේ නැත්තම් එතේන උපරුජ්ජති, ලෝකේ නිරුද්ධ වෙන්න ගන්නවා කියලා, ලෝකේ නැවත සකස් වෙන්න ගන්නෑ කියලා. එතකොට ඔන්න ඕක තමයි අපි හොඳට තේරුම් ගන්න ඕන දේ. එතකොට විඥානේ නැවත පිහිටන කම මොකක්ද? විඥානේ නැවත ආය අනාගතයට ආය උපදින්න වෙන කම මොන වගේ එකක්ද? ආය නැවත උපදින්න වෙන එක තමයි අර හිතන දේ, කියන දේ, කරන දේ පෙනෙන රූපයටමයි අයිති, ඇහෙන ශබ්දයටමයි අයිති කියලා හිතන්න ගියාට පස්සේ පින්වත්නි, නැවත විඥානේ පිහිටන්න පුළුවන් විදියට කර්ම ශක්තියක් ඇතුළාන්තේ ගොඩ නැගෙන්න ගන්නවා. ඒක ඉතින් මේ ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. ඒක කර්මී ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි. කර්මී ප්‍රතිලාභේ ඉන්ද්‍රිය අත්දැකීමක් මට්ටමින් අහුණාට කර්ම රැස්වීම ඇතුළේ ඇතුළාන්තේ කර්මී ධාරිතාවේ මැනගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා ආය කර්ම රැස් වුණොත් ආය උපදින්න වෙනවා. ඒක වගේ බොහොම සංකීර්ණ ව්‍යාකූල ගැටලුවක අපි ඉන්නේ. නමුත් ඉතින් මේ අපිට මේ තණ්හාව ගොඩ නොනැගෙන ආකාරයට විපාකයේ විපාකයේ හැටියටම දකින්න පුළුවන් නම් මම හිතනවා එතන ව්‍යාකූලත්වයක් ඉන්නේ නැහැ කියලා. ඒ නිසා මේ හෝරාවක ධර්මානුශාසනාව මේ අත්තු හැමෝටම මේක ස්වභාවයෙන් ගැඹුරක් තිබ්බත් මේක ටික ටික අල්ලගත්තොත් එයා තුළ ඒකනේ බලාගෙන ඉඳිනි වෙන්නේ. ඒකනම් ස්ථිරයි. මේ භාග්‍යතුන් වහන්සේ සාන්දෘෂ්ටිකව නිවෙනවා කියපු එකනම් ඇත්තක්මයි පින්වත්නි. ඒක පැහැදිලිව ඔගොල්ලෝ හෙට ඔෆිස් එකට යනකොට වෙනස් වෙලා ඉන්නවා. මේ දේශනාව හරියට ඔළුවට ගත්තොත් වැඩ කරන තැනදී වෙනස් වෙලා ඉන්නවා. ආය ලෝකයට පෙරලා ප්‍රතිචාර නොදක්වන කෙනෙක් වෙනවමයි. ඒක ඇතුලේ කර්මයමනේ දුර්වල වෙන්නේ. එනිසා ඔබ හැම දිනාටම මේ දේශනාව නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා